තම ස්වාමි පුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වයේ බාරගන්නේ ඇයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂෙන්ද ඉල්ලීම් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහදාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කර තිබෙනවා. අධිවේගී පසුගියදා සිදු වූ අනතුරෙන් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස්සරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවසට පැමිණ එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ ඇය මේ බව පවසා තිබෙනවා. ඇය වෘත්තීය නීතිඥවරියක්. තවදුරටත් අදහස් දක්වූ ඇය කියා සිටින්නේ මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තිබෙනවා මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නොවේ එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නැහැ මම දේශපාලනයට එනවා කියලා. මම මහත්යාගේ දේශපාලන කටයුතු වලින් හරි අඩක් පමණ මෙහෙයවුවත් ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කිසිදුක කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගින් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නැහැ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලඥයෙක්. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු කෙනෙක්. මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවගේ දුක මම දන්නවා. නවතම පුවත් දැන ගැනීමට අපගේ පුවත් ලෝකයේ YouTube channel එක subscribe කර bell button එක දොබන්න.